තරම්ප රෝගය මෙරටින් තුරන් කළ රෝගයක් බව හඳුනාගෙන තිබුණා. නමුත් පසුගිය වර්ෂයේ මැයි මාස සිට යළිත් තරම්ප රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ගත වූ මාස 17 තුළ මෙරටින් තරම්ප රෝගීන් 1100ක් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ. වාර්තා වන තරම්ප රෝගීන්ගෙන් බහුතරයක් අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයට අයත්. තරම්ප රෝගයේ හේතුවෙන් නියුමෝනියාව, බිහිරි භාවය, අන්තභාවය, නොමේරු දරුපත් මෙන්ම මලතර උපත් පවා ඇති විය හැකි. මෙම සරම්ප අවදානම වළක්වා ගැනීම සඳහා විඳවන්නේ නැතුව විඳ ගන්න තේමා කරගනිමින් සරම්ප එන්නත් කරන විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ එළඹෙන නොවැම්බර් මාස 4 වෙනිදා සිට 9 වෙනිදා දක්වායි. තෝරාගත් දිස්ත්‍රික්ක 12ක මෙම සරම්ප රෝග එන්නත් කරන විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අර අනික් රටවලින් සරම්ප රෝගී කාරක වෛරසය අපේ පරිසරයට ඇතුළු වුණොත් අර ඒ සරම්ප රෝගියට නතු විය හැකි කොටසක් ඉන්නවා නම් ඒ අයට අවදානමක් තියෙනවා. ඒ හරහා විශේෂයෙන්ම ලදරුවන්ට වැඩි අවදානමක් තියෙනවා. අවුරුදු 5ට අඩු අයට සහ අවුරුද්දට අඩු අයට වැඩි අවදානමක් තියෙනවා. මෙන්න මේ අවදානම අවම කිරීමේ බලාපොරොත්තු ඇතුව තමයි මේ වැඩසටහන අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ. ඊට අමතරව තමන් රාජකාරී කරන ස්ථානයේ එක විශ්වවිද්‍යාලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයක පිරිස් රැඳී සිටින ස්ථානයක් වෙන්න පුළුවන්, හොස්ටල් එකක් වගේ දෙයක්. ඊට අමතරව ෆැක්ටරියක් වෙන්න පුළුවන්. ඒ ඕනම ස්ථානයක විශාල පිරිසක් රාජකාරී කරනකොට ඒ වසංගත තත්ත්වයෙන් පැතිරෙන සරම්ප රෝගය එහෙම නැත්නම් විෂ බීජ ඇතුළු වුණොත් එතන ඉන්නවා නම් සරම්ප රෝගයට සම්පූර්ණයෙන් ආරක්ෂාව නොලැබුණු කෙනෙක් හෝ පිරිසක් ඒ අය හරහා ඒක ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. එක පුද්ගලයකින් 10 දෙනෙකුට හෝ 18 දෙනෙක් අතර පිරිසකට මේ වෛරසය පැතිරෙන්න පුළුවන්. ඒ පුද්ගලයා මේ වගේ පරිසරයකට නිකන් ඇතුළු වුණොත් පමණක් වාතය මගින් පරිසරයට ඇතුළු වෙන වෛරසයක් හැටියට මේ වෛරසය ප්‍රධානයි. ඒක නිසා මේක වළක්වා ගැනීම සඳහා මේ ඇති අවස්ථාව එකම අවස්ථාව තමයි ප්‍රතිශක්තිකරණය. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.